සමේ ආණ්ඩුව පරණ සුපුරුදු ගමන යනවා. නරින්ට අද කුකුල් කොටුව බාර දුන්නා මොකද වෙන්නේ කියන කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමා අමුතින් කියන්න ඕනේ නෑ. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා විනාඩි 10ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා 9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල කතාව කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේ මුලින්ම අවස්ථාවක් කරගන්නවා දෙවෙනි වතාවටත් මේ උත්තර ඉදිරි පාර්ලිමේන්තුවට මා නියෝජනය කරන්නට. පදුලු දිස්ත්‍රික්කයේ ජනතාව ඒ ලබා දීපු ඒ සහයෝගයට ගෞරව ස්තුතිය පුද කරන අවස්ථාවක් කරගන්න. ඒ වගේම ගරු ඇමතුමා අපේ කතාවෙන් පස්සේ එතුමාගේ ආරම්භයේදී විශේෂයෙන්ම එතුමා කිව්වා පෞගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් වංචා දූෂණයන් පිළිබඳව ඔහුගරු ඇමතුමනේ ඒ සඳහා දිවිය යුතු දඬුවම් ලබා දීලා තියෙනවා. අද සමගි ජන බලවේගයේ නියෝජනය වෙන්නේ ඒ හොරුත් එක්ක නොවේ කියන කාරණේ කියනවා වගේම අපි ඔබට කියන ඔබ බලාගෙන කියලා ගහන්න එපයි කියලා. අද මුදල් හා ප්‍රාග්ධන වෙළඳාම් හා රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරු අපි කියනවා ඔබතුමාලාට මේ ව්‍යවහාරික විගණන වාර්තාව කියවන්න ගරු අමාත්‍යතුමනි. ඒ ව්‍යවහාරික විගණනය තුළ පෞගිය බැඳුම් කර වංචාවේ ආගිය මුලගිය තැන් ඔබට හොයා ගන්න පුළුවන්. නිසා මේ නරින්ට මේ ආණ්ඩුව කුකුල් කොටුව බාර දීලා අද වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන උත්සාහ දාන අපි සමගි ජන බලවේගය අද නිවැරදි වෙලා තියෙනවා. අපි හොරුත් එක්ක අද වාඩි වෙලා නැහැ මේ පාර්ලිමේන්තුවට. ඒ හොරුන්ට අපේ පාක්ෂිකයක් දනුවන් දුන්න ගරු නියෝජ්‍ය කතානායක. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි අද බලන්න මේ රාජ්‍ය හැමතිවරයා මේ ව්‍යවහාරික විගණන වාර්තාව තුළ පවුලේ ඥාතීන් 10 දෙනෙක් තබාගෙන ඒ බැඳුම් කර වංචාවන් සිද්ධ කරේ කොහොමද කියන කාරණේ කරු අමත්තමන හොඳටම තියෙනවා ඒ බැඳුම් කර ව්‍යවහාරික විගණන වාර්තාව. ඒ නිසා අපි ඔබට යෝජනා කරන අපට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා ඔබ ඔබේ වැඩපිළිවෙල පිරිසිදු කරගන්න. ඒ නිසා මේ ආණ්ඩුව පරණ සුපුරුදු ගමන යනවා. නරින්ට අද කුකුල් කොටුව බාර දුන්නා මොකද වෙන්නේ කියන කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමා අමුතින් කියන්න ඕනේ නෑ. ඒ වගේම මගේ මේ අතුරු සම්මත ගිණුමට අදහසක් ඉදිරි කරන්න කලින් විශේෂයෙන්ම මම සතුටු වෙනවා ඔබතුමා කිව්වා වගේ ජාතිවාදයට අන්තවාදයට විරුද්ධව පෙළ ගැහෙන ආණ්ඩුවට බලයක් දුන්නා අපි පිළිගන්න තුනෙන් දෙකක බලය වෙන කාරණාවක් නෙවෙයි. අද රටේ ප්‍රශ්න තිබෙනවා කුසගින්න සහගින්න බඩගින්න කෙසේ වෙතත් ඒ ජාතිය ආගම් ආරක්ෂා කිරීමේ ඔබට බලයක් දුන්නා මේ ආණ්ඩුවට බලයක් දුන්නා. හැබැයි අපි කනගාටුව දක්වන්නේ සරත් වීරසේකර ඇමතිවරයාට පමණද මේ අන්තවාදී ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ වෙනකොට මේ කොන්දක් කැඩින් තියාගෙන මේ පාර්ලිමේන්තුවේ නැගිටින්න පුළුවන් අවස්ථාව තිබුණේ මේ ආණ්ඩුව ගේන්න ජාතිවාදී අන්තවාදයේ කර තියාගෙන ගිය ඒ මෙති අමුතුරාද කොහෙද ඉන්නේ හැංගිලා ඉන්නේ. අද මේ ප්‍රකාශය කරනකොට අගමැතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගම්මන්පිල මන්ත්‍රීතුමරයා අද කොහෙද ඉන්නේ කියන කාරණේ මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. ඒක නියෝජ්‍ය කතානායකතුමනි අපිට මතකයි වර්තමාන අගමැතිතුමා එදා කිව්වා අපිට දෙන්න අපි කරන්නම් කියලා. හැබැයි බිලියන 1300ක් ණය වාරික වැඩි කරගෙන විදේශ රටෙන් මහා ප්‍රමාණයට පොලියට ණය අරගෙන මේ රට කරවන්නේ නැහැ කියන කාරණේ තමයි සෞභාගයේ දැක්මේ තියෙන්නේ. එහෙමනම් ආරම්භයේදීම සෞභාගයේ දැක්මට බොරුව කරලා වංචාව කරලා මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඒ කටයුතු කිරීම පිළිබඳ අපි කනගාටුයි. ණය අරන් රටක් කරන්න ඕනි නම් පොලිය මහා ප්‍රමාණයෙන් මේ අපට දෙන්න මේ කරන්නම් කියන ඒ කාරණේද මේ පෞගේ කාලේ වර්තමාන අගමැතිතුමා කිව්වේ කියන කාරණේ අපි ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපි දිගින් දිගටම ප්‍රශ්න කරන ඒකාබද්ධ අරමුදලෙන් යම් මුදලක් වියදම් කරා නම් යම් සංක්‍රාන්තික කාලයක් තුළ ස්ථාවර නියෝග 29137 අතර කටයුතු කරන්න ඒ බලය තියෙනවා. අද එසේ නොකර වියදම් කරලා ඒ වියදම් කොහෙටද ගියේ කියන්නේ කාරණේ කියන්නේ නැතුම් විශේෂයෙන් බදුගෙන ජනතාවගේ මේ රටේ ඒ ජනතාවගේ ඒ මුදල් මොන ආකාරයේ වේදන් වුණාද කියන කාරණේ පෙන්වා දීම සඳහා මේ ආණ්ඩුවද සමත් වෙලා නැහැ. ඒ පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරන අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි ගරු නියෝජ කතානායකතුමනි අපි කියන්නේ මේ මෙන්න මේ වගේ වැඩපිළිවෙළ ආණ්ඩුවක් අතරින් සිද්ධ වෙනවා නම් යම් මූල්‍ය වංචාවක් අත්හැරීමක් වැරද්දක් ඒ සියලු දේවල් සම්බන්ධ හොයලා බලන තමයි පොදු ව්‍යාපාර කාරකගේ කොප් එකක් ගිනු කර සභාවක් තියෙන්නේ. එහිදී ආණ්ඩුව විසින් නොදැනුවත්වෝ දැනුවත්වෝ කරන වැරද්ද ඒක හොයලා බලලා ඒකට අවශ්‍ය කරන සාධාරණ වැඩපිළිවෙළ හදාන්නේ තමයි ඒ ස්වාධීන වූ විපක්ෂයේ කණ්ඩායමට ලබා දෙන්න කටයුතු කරේ. එහෙනම් අපි අහනවා මේ කියන්නේ සාම්ප්‍රදායිකයෙන් ඈත් වෙන්නේ
දැනටම සිද්ධ වෙලා තියෙන හොරකම් ඉදිරියට සිද්ධ වෙන හොරකම් ඒ ආකාරයට රටේ පාර්ලිමේන්තුවට නොදන්නවා කටයුතු කිරීම සඳහාද මේ බයක් තිබෙන්නේ මේ ස්වාධීන ඒ කාර්ක සභාවලට ඒ ආදාර තනතුරු ලැබෙන්නේ කියලා. ඒක තමයි යථාර්ථය. අපි පැහැදිලිව දන්නවා. අපි පෞගේ කාලේ මේ රටේ ජනතාවට පැහැදිලිවම අපි ආණ්ඩුව කරත් අපේ ආණ්ඩුවේ සිදුවෙන යම් වැරද්දක් තිබෙනවා නම් ඒ පිළිබඳව හොයන්න අපි ඒක විපක්ෂයට වාර දීලා තිබුණා. ඒක විපක්ෂය ඒක සාධාරණ විදිහට හොයලා ඒක නිවැරදි කරගන්න පුළුවන් වැඩපිළිවෙල මගේ පෙන්වීම කරා. ඒකයි අපි මේ ආණ්ඩුවෙන් අහන්නේ. තමුන්නාසලා දැන් මේ කොරෝනා වසංගතයට මුවා වෙලා වියදම් කරපු ඒ හොර මුදල් ටික හොයන්න අදිසිය කොප්කාරක සභාවට යොමු කරනකොට ඒක නිවැරදිව හොයලා දෙන්න පුළුවන් සාධාරණ හොයලා දෙන්න පුළුවන් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව හොයලා දෙන්න පුළුවන් ක්‍රමවේදේ හොයලා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල හොයලා දෙන්න කියලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි යෝජනා කරන්නේ ඒ අදාළ තනතුරු සභාපති තනතුරු ලබා දෙන්න කටයුතු කරන්නේ ඒකට මේ ආණ්ඩුව සූදානමක නැහැ ඒ පිළිබඳවත් අපි කනගාටු ප්‍රකාශ කරනවා ඒ වගේම අපි පැහැදිලිව දකිනවා විශේෂයෙන්ම මේ ඒකාබද්ධ අරමුදල අද පාවිච්චි කරන්න හදන්නේ මොකටද කියලා අද අපි සම්මත කරාට පස්සේ අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට මුදල් අමාත්‍යංශයේත් මහ භාණ්ඩාගාරයටත් මේක අනුමතා කරා කියාට පස්සේ තමයි රාජ්‍ය නිලධාරීන්ට මේක වේදන් කිරීමේ බලයෙන් හැකියාවෙන් ඒ එසේ නොකර පෞගිය කාලය තුල ඒ වේදන් දැරීම තුල මං හිතන්නේ ඒ නිලධාරී සමහරලාට වක් කියන්න සිද්ධ වේදී කියන ප්‍රශ්නය අපිට තියෙනවා නමුත් අද අපි හෙට ව්‍යාද කරලා හෙට මේක අනුමැතියෙන් පස්සේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට හිතමතේ මේක වේදන් කරන්න බැරි බව අපි කනගාටුවෙන් කියන්න ඕනේ මේක කොරෝනා බලකායේ මොකද කොරෝනා සම්බන්ධව පත් කරලා තියෙන ඒ බලකායේ ප්‍රධානී හැටි බැසිල්ලාජ පක්ෂ මහත්තයාගෙන් අවසර ගන්න නැතු මේ කිසිම රාජ්‍ය අමාත්‍යරෙට තමන්ගේ අභිමතයට තමන්ගේ අමාත්‍යංශය අභිමතය පරිදි වෙන් කරන්න බැහැයි කියන කාරණය අපි පැහැදිලිව කියේ. එහෙමනම් තවත් මුදල් අමාත්‍යවරයෙක් ඉන්නවද? එහෙම නැත්නම් තවත් අපි නොදන්න ෂැඩෝ මුදල් අමාත්‍යවරයෙක් ඉන්නවද කියන කාරණය තමයි අපිට අහන්න තියෙන්නේ. මේක තමයි යථාර්ථය කරු යුජ කතානායකතුමා. අද අපි අනුමත කරනවා හැබැයි මේක නීත්‍ය ආගුණ මහ භාණ්ඩාගාර මුදල් අමාත්‍යංශයේ ලේකම් වලට මුදල් ඇමතුවරයා අනුමැතිය ලිඛිතව දුන්නාට පස්සේ වේදන් කරන්න පුළුවන් හැබැයි අද ඊට බාධාවක් වෙලා තිබෙනවා බෙසිල්ලාජ පක්ෂ හිටපු අමාත්‍යවරයා තමයි මේක වේදන් කරන්නේ මේක තමයි යථාර්ථය අද මේ ඇමතුවරු හිටියට මේ අමාත්‍යංශයේ දරුවට මේ සියලු වේදන් කරන්න වෙලා තියෙන විශේෂයෙන්ම ඉති ප්‍රශ්නයක් මේ සභාවේ නොමගේ කාලෙන් අඩු කරන්න එපා මගේ කාලෙන් අඩු කරන්න එපා කරෝ නියෝජ්‍ය කතානායකතුමනි එතුමා නොමග යවන කතාවක් කියන බැසිල් රාජපක්ෂ කරු නියෝජ කතානායකතුමනි ඇත්තට දැන් උත්තර දෙන්න ඕනේ කො මුදල් ඇමතුමා සහ රාජ්‍ය ඇමතුමානේ දැන් අපි කනගාටු වෙනවා ඒ දෙදෙනත් මේ සභාව තුල නැහැ ඉතින් තුනෙන් දෙකක බලයක් ගත්තයි කියලා නමුත් අපි වගේ පුංචි මන්ත්‍රීවරු කතා කරනකොට දැන් ඔබතුමා අසරණ වෙන්නේ නැති ඔබතුමා දන්න දෙයක් කියන්න නම් ඒ දෙමාල උත්තර දෙන්නවත් නැහැ ඒ පිළිබඳව අපි මේ වෙලාවේ කනගාටු ප්‍රකාශ කරනවා විනාඩි දෙකක් පමණ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම මම කියන්න අවස්ථාවක් කරගන්න ඕනි විශේෂයෙන්ම අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරය ඒ වගේම අපි දැක්කා පෞගේ කාලේ මැද සහ පාසල් ඒ වගේම විවිධ වාර්ගික ජනවාර්ගික ප්‍රශ්න ඇති කරන්න ආණ්ඩුව විවිධ මාතෘකා ගෙනාව දැන් අද මොනාදේ මාතෘකා වලට වෙලා තියෙන්නේ අපි දන්නේ නැහැ ඒ වඳ පෙති වඳ කඩ ඒවා නිර්මාණය කළ සමාජීය වශයෙන් මහා විශාල ජාතිවාදී වැඩපිළිවෙල නිර්මාණය කළ දැන් අපිට තියෙන පුදුමේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ ක්‍රියාදාමයන් නතර කරන්න මේ ක්‍රියාදාමවල විච්ඡේදේවල් හොයන්න කමිටුපත් කරලා ඒවා ක්‍රියාත්මක වුණාට අපට නම් ඒවා පේන්නේ සමහර කණ්ඩායම් ප්‍රාණාපකාරී වඩියට පත් කරලා ඒක අඩුද කිරීම නේද අද පාස්කු පහාරේ කොමිෂම දෙහා බලන්නකො දෙයියේ ජනාධි හිටපු ජනාධිපතිතුමා මේ පාස්කු පහාර කොමිෂමට කැඳවන්න ගෙදරට යන රට එක නීතියක් එක රටක් කියන කාරණේදී අපිට දැන් පේනහන්නේ පෞගේ කාල වකවානු සිද්ධිච්ච දේවල් තමයි ඉතිහාසයේ අපිට තියෙනවා මතකේ තියෙනවා ජනාධිපති වේලා හිටපු වුණත් රටේ හැමෝටම එක නීතිය නා ඒක පාස්කු පහාර සම්බන්ධ කොමිෂමට ඇවිල්ලා කඩ උත්තරයක් දෙනවා මන් දන්නවා කරගාටු නැත මෛත්‍රීපාල සීසේන හිටපු ජනාධිපති වර්තමාන අපේ මන්ත්‍රීතුමා එතුමාද ප්‍රාණාපකාරයෙන් වඩපත් වෙලා තියෙන මේ පාස්කු පහාර කමිෂම තුල එතුමාද ඒකේ ගිල්ලලා ඒකේ දිගින් දිගටම ප්‍රශ්න කරලා එතුමා මේ ආණ්ඩුවේ තුනෙන් දෙක බලය රැකගන්න අද හුදෙක්ම පාස්කු පහාරේ කමිෂම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ තමුන්නාසලා සියලු දෙනා ඒකේ ප්‍රාණාපකාරයෙන් බවට පත් කරගෙන කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටු පත් වෙනවා හිටපු ජනාධිපතිවරයෙක් ඉදිරිපෙළේ පසුබිමේ මන්ත්‍රියෙක් හැටියට ඉඳීම පිළිබඳව අපි කනගාටු වෙනවා මොකද ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ගරු නියෝජ කතානායකතුමනි එතුමාද ඔබතුමාලා
mea andu prana pakaro bata patkala katuyutu kirim pilimadawa api me welaya matak karana awastha karana bohisuti garu jagat kumar